ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානයක් අද විවෘත කෙරුණේ කොළඹ රොස්මිඩ් පෙදසේදී. CDB රන්නය ටොප්අප් සේවාව හරහා ඉන්න තැනක ඉඳන් ලේසියෙන් රන්නය කරගන්න. මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් නීතිඥ සාගරකාරී වසම් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඉතින් මම ජනාධිපතිවරණයට එන්න සූදානම්. හැබැයි ලංකාවේ තියෙන ලොකුම දේශපාලන පක්ෂය තීරණය කරන්න ඕනේ කවුද ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා කියලා. මැතිවරණය දිනන්න වැඩ කටයුතු ටික මම කරගෙන යනවා. ඒකට අමතරව මට තියෙන ලොකුම දේ තමයි ආර්ථිකය දියුණු කරන්න මම ස්ටේජ් එකකට ආවොත් ආර්ථිකය දියුණු කරන එක ගැන මම කියන්න වෙනවා. ඉතින් ඒක නිසා මම ඒ වැඩ පිළිවෙල සකස් කරමින් ඉන්නවා. දැන් ඔබතුමා සූදානම්. ඔව්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඔබතුමාව යෝජනා නොකරන යම් කිසි මොන හරි කාරණා පැහැදිලි කිරීම කළා තියෙනවද? මොකද උන්ගෙන් අහුවම තම හරියට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ ඒකනේ. පක්ෂයේ ප්‍රතිපත්තිය දිහලා තියෙනවා. ඒක ඇත්තටම ප්‍රතිපත්තිය ඇතුලේ කන්ඩිෂන්ස් 10ක් තියෙනවා. කොන්දේසි තියෙනවා 10ක් විතර. ඒ කොන්දේසි 10 මම එළියට අරගෙන ඒ 10ක්ම වැඩ පිළිවෙල ටික හදාගෙන යනවා. මොකද කොවිලාක හරි පක්ෂයෙන් අපේක්ෂාත් දෙනකොට ඔය කොන්දේසි 10 තියෙන ටික රෙදිද කියලා මගෙන් අහයි කියලා මම බලාපොරොත්තු වෙයි. හැබැයි අපිට තියෙන්නේ තව දවස් 90යි. ඒ 90 ඇතුලේදී අපි කියන්න ඕනේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා. ඒ කන්ෆිඩන්ස් එක තමයි මිනිස්සුන්ට ඕනේ. හැබැයි මම අධ්‍යාපනය හදන්න ඕනේ කොහොමද කියලා මගේ පුද්ගලික ධනෙ වෙදම් කරලා සම්පූර්ණම හදලා ඉවරයි. ওই ස්කෝල 10-18ම එක හා සමාන අධ්‍යාපනයක් දෙන්න ඕන නම් ස්මාර්ට් ක්ලාස් රූම් ටික, ඒ කියන්නේ සුහුරු පන්ති ටික විතරයි හයි කරන්න ඕනේ. මොකද මගේ ඩීප් এডুকেෂන් ප්ලැට්ෆෝම් එක තියෙනවා. අපිට දවස් 60ක් ඇති ආර්ථිකය හදන්නේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරලා අර ඡන්දේ දාන්න නැති ඡන්දදායකින්වත් මේ පැත්තට හදාගන්න. තාම 90ක් තියෙනවා. ඉතින් දවස් 60ක් විතර වෙනකොට මම හිතන්නේ පක්ෂෙත් මේ වැඩපිළිවෙලට එයි කියලා. ඔබතුමා අනිවාර්යෙන් අද තීරණය කරෝතින් ඒ තීරණයෙන් පස්සේ ඉඳන් ඔබතුමා තරම් කරනවා. ඔව් ඒ මම ඒ කරන්නේ මේ ඉන්නේ මම ඒ කරන්නේ. මම හිතා මෙච්චර මහන්සිලා වැඩ ටික හදාගන්න ඕනේ.